හැමදේම හොයාගෙන යනකොට අලුත් දේවල් හොයාගෙන යනකොට මාතලේ දිස්ත්‍රික්කයේ අලුත් කෙනෙක් අපට හම්බුණා. ඒ ඉංජිනේරු නාලක කෝට්ටේකට. අයිබෝවන්. මොකක්ද මේ මාතලේට වෙනසක් වෙලා තියෙන්නේ? මේ මාතලේ අනාගතය ගැන ඔබ ගොඩනගන්නද? කොහොමද මාතලේ අනාගතය මේ වෙනස් කරන්නේ මාතලේ? රත්තොට මාතලේ නග්ගල දඹුල් අසන හතරයි. මාතලේ ජනතාවගේ අනාගතය තමයි මම ගොඩනගන්නේ. මොකද මාතලේ කියන්නේ නියුදුම සම්පත් වෙන තැන. මේ මාතලේ ආර්ථිකයෙන් තමයි මුළු රටම සංචාරක ආර්ථිකයෙන් මේ දෙක අපේ ඛනිජ සම්පත් අපේ සංස්කෘතියෙන් තමයි මේ මුළු රටම පෝෂණය වෙන්නේ. ජනතාවට මේ මාතලේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ මම හිතන්නේ අපිට තියෙන සම්පත් ගැන සමහර නායකයන් අවබෝධයක්වත් තිබිලා නැහැ අපේ රටේ විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ තමයි කුළුබඩු විශේෂයෙන්ම ලෝකේ හොඳම කුළුබඩු ටික කුරුඳු ගම්මිරිස් කෝපි කොකෝවා මේ හැමදේම ලෝකෙට සපයන්නේ මාතලේ ඒත් එක්කම මාතලේ තියෙන සංචාරක ආකර්ෂණ මම හිතන්නේ පොඩි වපසරිය ගොනු වෙලා තියෙන විශාල සංචාරක ආකර්ෂණ ප්‍රමාණයක් තියෙන මේ අපි සංචාර කර්මාන්තය හරහා ප්‍රවර්ධනය කරලා ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ මාතලේ ජනතාවට ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම අපි වියත්මංගාර හැදුවා most livable city කියන concept එක. ලංකාවේ ජීවත් වෙන්න වඩාත්ම සුදුසු district එක විදිහට මාතලේ district එක අපි හඳුනාගෙන තියෙනවා. ඉදිරියේදී අපි පාරිසරික සංචාර කර්මාන්තයට ඒත් එක්කම සෞඛ්‍ය සංචාර කර්මාන්තයට ඒත් එක්කම කෘෂිකාර්මික සංචාර කර්මාන්තයට මේ මාතලේ district එක යොදාගෙන ඒ හරහා විශාල වශයෙන් අපි උත්සාහ කරනවා මුදල් උත්පාදනය කරලා ඒ මුදල් අපේ ජනතාව වෙත ප්‍රතිගන්න වෙත ලබා දෙන්න. ඒත් එක්කම මේ මාතලේ පොළොවේ අත තියෙන සම්පත් තරම් සම්පත් මම හිතන්නේ ලංකාවේ වෙන කිසිම තැනක මේ වගේ එකතැනකට ගොනු වෙලා නැහැ. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ අපේ මැණික් ටික හැමදාම එක්ක රත්නපුරේට එහෙම නැත්නම් පිටරටට ඇදලා යනවා. ඒ මැණික් කරහා ඒ ආශ්‍රිතව විශාල රැකියා ප්‍රමාණයක් අපි අලුතින් ආරම්භ කළේ ඒ රැකියා ටික අපේ ප්‍රදේශයේ තරුණ තරුණයන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම මාතලේ ඉන්න ජනතාව තමයි මම හිතන්නේ ඉතාමත් බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. ඔවුන්ගේ ඒ සාක්ෂරතාවය සහ ඔවුන්ගේ දැනුම අපි ප්‍රයෝජනට අරගෙන අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන්න. එහෙම නැත්නම් අධ්‍යාපනය හරහා මේ රටේ මුදල් උපයන්න ලොකු වැඩසටහනක් අපි සලසුම් කරමින් ඉන්නවා. ඒත් එක්කම මේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන හතර අපි විශේෂයෙන්ම උත්සාහ කරන රත්තොට ප්‍රදේශයට පාරිසරික සංචාරක විශ්වවිද්‍යාලයක් ලබා ගන්න. ඒත් එක්කම අපි අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුදු 5 ඇතුළත මාතලේ බලාපොරොත්තුවල සිට ගලේවලටත් ගලේවල සිට කලාවැවටත් මේ මාර්ගය පුළුල් කරලා මේ මාර්ගයේ දෙපසින් ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත වලට අලුත් පුනරුදයක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. හරි. දැන් ලෝකයක් විදිහට රටක් සංවර්ධනය කරන්න පහසුම කාලවකවානුව තමයි යූත් බෝනස් එකක් කියන ගානේ. මේ ලංකාව පහු කරමින් ඉන්නේ යූත් බෝනස් එක. ඒකත් එක්ක මාතලේ තාරුණ්‍යත් එක්ක. ඔබේ ලොකු ගනුදෙනුවක් තියෙනවා. අලුත් තාරුණ්‍ය පිළිසම එකතු වෙලා තියෙන ඔබත් එක්ක. ඉතින් ඔබ මොකද තරුණයන්ගේ වැඩ පිළිවෙල කොයි විදිහට ඉදිරියට ගෙනියන්නේ? ඒක මොනින්ම කියන්නෝනේ මාතලේ තාරුණ්‍යයට මෙච්චරකල් දේශපාලන අධිකාරිය තැනක් දුන්නේ නැහැ. නමුත් මේක අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් මාතලේ තාරුණ්‍යයට නියෝජනයක් දීලා තියෙනවා. ඉතින් මේ මාතලේ තාරුණ්‍ය මේ වෙද්දි මුළු දිස්ත්‍රික්කයේම සියලුම තරුණ තරුණියන් අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඒත් එක්ක මේ සැරේ අලුත් දෙයක් වෙනවා. වෙනදා සංජයක් වෙලාවට දේශපාලනය කරන්නේ තරුණ වෙන්නේ එක අපේක්ෂකෙක් ළඟයි. උගත් දුරියක් බුද්ධිමත් වෙන්නේ තව තැනක. නමුත් මාතලේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම තරුණයෝ ඒත් එක්කම සියලුම උගත් විද්වත් ඉංජිනේරුවරු දොස්තරවරු වෛද්‍ය සංගම් පුරු සංගම් විද්‍යාපති සංගම් මේ සියලු බලවේග එකතරාකර ඒක රාශි වෙලා මේ දේශපාලනයේ දේශපාලනයේ සුබ බලාපොරොත්තු අතර මම එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ ඊළඟ අවුරුදු 5 ඊළඟ අවුරුදු 10 මාතලේ ගෞරවණීයන්ට මාතලේ සුබතුන් දෙවියන්ට බුද්ධිමත් කරන කෘෂිකාර්මික එක්ක ජීවනය පය කරන ජනතාවට මේ වුණ සුබ කාලයක් උදා වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ සුබ කාලය උදා වෙනකොට ලංකාව පුරාවට පොහොත්තු තිබෙනවා. අංක දෙකට ගැතිර කාලා ඉන්නතුමව වියත් මගේ මේ සුදුරු බුද්ධිමතාව යවන්නා. ඒ වගේ කීම මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව ගන්නකොට ඔබ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ වගේ කීම ඒ වෙනුවෙන් ඉදිරියේදී මෙතුමල්ලා කරන්නේ මොනවද කියලා කියවන්නා විදිහට අපි රතඩි විසින් බලනවා සූදානම් වෙනවා.